ආදේශය කැළඹූ රැකියා කෝටා ක්‍රමය ශ්‍රේෂ්ඨාධිකරණය වෙනස් කරයි කියලා සඳහන් වෙනවා. ඒ අනුව විමුක්ති සටන්කාමීන් සඳහා ලබා දී තිබූ 130ක කෝටාව 105කට බස්සන්නට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ලබා දෙනවා. චතුර පමුණුවගේ වාර්තාව තුළ සඳහන් වන්නේ අද ඒ පිළිබඳව ඊළඟට අපි යොමු වන්නේ අද පුවත්පත වෙත. අද පත්‍රයේ මෙහෙමයි සඳහන් වෙන්නේ මේ සිද්ධිදාමය පිළිබඳව. ඒ අවසාන තත්වය බංග්ලාදේශ තරුණ අරගලයේදී 155ක් මරුට ශ්‍රේෂ්ඨාධිකරණය නිදහස් සටනේ පවුල් ප්‍රකාශ කරනවා. කෙසේ වෙතත් මේ හැමුවේ බොහෝ දේවල් සිදු වුණා. ඇදිරි නීතිය පනවනවා, යතර මාධ්‍ය වාරණයන් ක්‍රියාත්මක වෙනවා. බංග්ලාදේශ අග්‍රාමාත්‍යතුමිය ශේඛ් හසීනාගේ සංචාර ස්වාඤ්ඤ සංචාරයේ ඇතුළුව සංචාර නවත්වන්නටත් සිදු වෙනවා. ඉතාම කැළඹිලි සහගත තත්වයක් බංග්ලාදේශයේ ඇතිවද්දී ලෝකයේ අවධානය බංග්ලාදේශය වෙත යොමු වෙනවා. විවිධ රටවල් විවිධ සංවිධාන බංග්ලාදේශයේ සංචාරය නොකරන්නට කියලා කියනවා. ඒ වගේ තමන්ගේ රටවලින් ගිහිල්ලා ඉන්න තරුණ ශිෂ්‍ය ශිෂ්‍යාවන් නැවත මව් රටවල් වලට ගෙන්වා ගැනීමට කටයුතු කරමින් ඉන්නවා. මේ අතර වාරේ අපි අරුණ පුවත්පතට මීළඟ අවධානය යොමු කරද්දී මේ පිළිබඳව දකින්නට පුළුවන් රත් වූ බංග්ලාදේශය ආරක්ෂාව ගැන සැහැීමකට පත් නොවන සිසුන්ට ලංකාවට යන්න අවසර අශික ජයවීරගේ වාර්තාවේ එලෙස දකින්නට ලැබෙද්දී ඊට පහළ තියෙනවා ලාංකික ශ්‍රමිකයන් ආරක්ෂිතයි. විදේශ සේවා නියුක්ති කාර්යාංශයයි එලෙස සඳහන් කරන්නේ උණු පුටා දක්වමින් අරුණ ගෙනෙන වාර්තාවක්. කොමුණත් අපේ සිසුන් 9 දෙනෙක් ලංකාවට පැමිණි බවත් සඳහන් වෙලා තියෙනවා. මේ වන විට ඇති වූ මේ නොසන්සුන්කාරී වාතාවරණයත් එක්ක බංග්ලාදේශයේ අපේ කලාපයේ මේ දකුණු ආසියාතික රටේ ඇතිවෙච්ච සිද්ධිදාමය රැකියා කෝටාව පමණක්ම නෙවෙයි හේතුව, එය ප්‍රමුඛ කාරණයේ බවට පාතු වාට මේ ඕනම රටක පාලන තන්ත්‍රයකට පාඩමක් කරගත යුතු කාරණයක් කියන එක විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ. මේ සැබවින්ම තරුණ අරගලයක්, තරුණ ශිෂ්‍යයින්ගේ අරගලයක්. එය මැඩපැවැත් තීම පහසුනේ නෑ බංග්ලාදේශ ආරක්ෂක අංශ වෙත. ඇදිරි නීතිය පනවන්නේ එය කඩකළොත් එහෙම වෙඩි තියන්න බලය ලබා දෙමින් ඉතා මුනුසුම් බුහුණුවරක් ගත්තේ. ඒ නිසයි මේ ඇති වූ වාතාවරණය. ජාත්‍යන්තර මාධ්‍ය පුටා දක්වමින් අද අපේ පත්‍ර අවසාන වශයෙන් කෙරෙන වාර්තා කරන්නේ 155ක් මරණ දහස් ගණනකට තුවාල සිද්ධ වෙනවා බංග්ලාදේශයට. මේ ඇති වූ දින කීපයක වාතාවරණය ඔවුන්ගේ වසර ගණනාවක ආර්ථිකය පස්සට ඇද දමන්නට අනිවාර්යෙන් හේතු වන කාරණයක් බවට පත් වේවි. සත නිවුස් ප්‍රධාන පුවත් විකාශය සවස 6:25ට සුප්‍රීම් ඔස්සේ. දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව subscribe කරන්න.